හරි හරි එහෙනම් පරිස්සමට යන්න. වෙන කොහෙවත් යන්නේ නැහැ හරි? හා අයියේ. ඔයත් පරිස්සමට එන්න එහෙනම්. මම තියන්නම්. කියමින් ශේනාදී අමතුම විසන්දි කළේ හිතේ සතුටෙන්. අවසස් දැම්මම මල් හතයි නේ උඹට? කියමින් හිමරු කොල්ලාසලට පැමිණිය සිනාසෙමින්. හතයි හතයි තමයි ඉති. ඒ වුණාට මට බයයි බං. නිර්වාන් කිව්වේ ලොකු හුස්මක් අතහැරලා. ඒ මොකෝ බං. හදිසියෙන් ශේනාදී මට කැමති වුණේ නැති වුණොත්? අයියෝ බං ඒක අනිවා බොට කැමති වෙනවා. දැන් ඉතින් හැමදාම හේ හවසට යන එකේ ඒකිව නිකම්ම දාගන්න පුළුවන් බං. එහෙම වුණත් නම් හොඳයි. ඇත්තමයි මං කවදාවත් ඒකිව රිද්දන්නේ නැහැ බං. නිර්වාන් කිව්වේ දැඩි විශ්වාසකින්. ඒක මං දන්නවා. අඩෝ ඒක නෙවෙයි අර නුවන්සගෙන් මල වදේ බං. කොයි වෙලෙන් මගෙන් උඹ ගැන අහනවා? හිමරු කියන්නේ ඔළුවත් කසමින්. අනේ මේ ඒකිට ඕන මගුලක් කරගන්න කියපන්. උඹ ඒකිව දාගනින් කොහදේ? හප්පෝ මේ මට නම් එපා ඔය එක එක හාල් කෑලි. අනික මට තව ඒවට වයස තියෙනවා. ඇත්තද? ඔව් උඹ බබානේ. දැනටමත් කීයක් නම් රන් කරනවද? පිස්සු දෙයක්ෝ මල් රත්තරන් කොල්ලේ. ඔය නරක වැඩ මං කරන්නේ නැහැ. අඩේ අඩේ ආන්න උඹ කෑල්ලෙනවා. කියමින් හිමරු පෙන්නෝයේ ඕන් දෙසට පැමිණෙන නුවන්සව. හරිතින් තෝ කොහෙද යන්නේ? මෙතන මාව තනියෙන් දාලා? නිර්වාන් කේන්තියෙන් කිව්වේ ඔහු එතන දාලා පැනගත් හිමරුට රවමින්. හයි නිර්වාන්, ඉතින් කොහමද? නුවන්සා ඇහුවේ කොල්ලාසල ඔහු අඩි වී සිටි බෙන්ච් එකේම අසුන් ගනිමින්. ගොඩක් නරකයි. කොල්ලා කිව්වේ මොනත් අකුලවන්. ඇයි අනේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව් ඔව් ලොකු ප්‍රශ්නයක් තමයි. විසඳලා දෙනවද? හා ඔව් මම විසඳලා දෙන්නම්. කියන්නකෝ ඉතින්. තොමසේ තොමසේ තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ප්ලීස් මගෙන් ඈත් වෙලා ඉන්නවා. පින් සිද්ධ වෙයි. කියමින් නිර්වාණ එතනින් නැගිට යන්න ගියේ නුවන්සගේ සුන්දර වත්ත දුකෙන් මැලවි ඇති. හවස අවසාන ලෙක්චර්ස් එකෙන් කොල්ලා හිටිය හරිම අමාරුවෙන් පුදුම නයිව සිල්ලකින් ඒ ශේනාදිව දැක ගන්න. අඩෝ අද වෙලාව යන්නේ නැද්ද බං? කොල්ලා කියන්නේ අත බැඳි ඔරලෝසුවත් එහෙට මෙහෙට කරකවමින්. හපෝ මූඩ තියෙන හදිස්සියා අර කෙල්ලෙක් ඉන්නා. එහෙම තමයි බං. ඒකිව නොදකින්න මට දැන් බෑ බං. ඔහම ගියොත් ළඟදිම උඹට සයිකෝත් හැදෙයි. ඒත් අවුලක් නෑ. උඹ ඉතින් කොහොමත් සයිකොලොජිස්ට් නේ. හිමරු කියන්නේ සිනාසෙමින්. කොහොමින් කොහොම හරි අවසන නිර්වාන් විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිණියේ ඉක්මන් ගමනින්. කොල්ලා කායකට නගිද්දිම නුවන් සද්දුවගෙන විතේට නැග්ගේ නිර්වාන්ගේ රතු කටත් පන්නමින්. ඒ තමසට පිස්සු දෙයක්ෝ. අහවල් එකටද මේකට රිංගන්න ආවේ? අනේ නිර්වාන් මාවත් යන ගමන්ට ටවුන් එකෙන් බස්සන් යන්නකෝ. නුවන්ස කිව්වේ තාලෙකට වගේ. බෑ බෑ මං ඒ පැත්තෙන් නෙවෙයි යන්නේ. ඒ නිසා දැමම බහිනවා එළියට. අපෝ ඉතින් ඔච්චර නපුරු වෙන්න එපානේ. හරි හරි අදට විතරයි යමංකෝ. හැබැයි හැමදාමත් මේක පුරුද්දකට තියාගන්නවා හැම නෙමෙයි. තේරුණා නෙඹට? නිර්වාණ නමනාපෙන් කියද්දි නුවන්ස සතුටින් හිස සැලුවේ කොල්ලත් එක්ක යන්න තියෙන ආසාවට. නිර්වාණ අකමැත්තෙන්ම නුවන්සවත් දාගෙන ටවුන් එක පැත්තට එද්දි අහම්බෙන් වගේ ශේනාදී ඔවුන් දෙදෙනා කාරේ යනවා දකින්නේ. ඈ තම මව සමග කඩේකට ආවෙලාවේ. අනේ ඒ නිර්වාණ අයියා නේද? ඒත් එතකොට අර ගර්ල් කවුද? සමහර විටේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති. ඇත්තටම ඒ ගර්ල් නම් ගොඩක් වාසනාවන්තයි. ඒකනේ නිර්වාණ අයියා වගේ හොඳ කෙනෙක් යාට හම්බුනේ.
निर्वाण वसांति लगे निवसट को मद विलावकड़ पशुआई क्षणाद तम अवध समुवर सिटी पेमीनी को इकमकरा नांगी अपीट तवत परक्न बै होंदे कियमीन निर्वाण पोत्की पे कुत्रगेन मिदुले अंबगस सेवने अटट पेमीनी केल्लाद मद सिन्हावकिन हाँ इकमनिंग एन्ना किया हुड पवसाती निवसट गोसत पाय विगसिन सोदगत केल्ले अडियट देकट पोत्तिका तुरुल करगेन निर्वाण सिट देसट पियमां कले गहना हदवतीं हरियाये पटंगमु कियमीन केल्ले वाडियुने निर्वाण अट यमक तिगु करद्दी मे को याट मोनादाये मे अने मे मंग आसम चॉकलेट टकने थैंक यू ओया को मैं दाने मामे वटा साई किया ला शेना दे हाने सातु टेंग को हमारी दानना वाद मर्डा दवे आगे होंद प्रगति आगे ना हान हम बुना आने निसाई मांगो को यार के नावे अपे में गामने पाले वेनी पिये वाला ओया कोड़ा खंडर तिया ला ने ऐतरम मर्डे के ना सातु रीनांगी निर्वाण के हुए अमांक को मैं सातु वे मीन मम्मगे कामरे अस्करला मगे हितरिद्दपुए हेम देम पुच्चन दम्माये यस ग्रेट डियर एम तमा इन्नोनी कियमीन कोल्ला पोता कत्र गत्ते एम अदाक पिरिक्समीन इतिं यालेने कतावी लंग कोटसिन अपिक्मनीन हमुएमु मे कताव रचना कले अपे मनसंग बसनायक अय्या इतिं कथागेन आयडे हितन दे पहलेन कमेंट एकगिन दान यान्न गिहिं एन्नां मंगालगे सुकिरी।